සරත් පොන්සේක මහත්තයා අද දේශපාලන වශයෙන් ඉතාම ඉතා බොළඳ අංකුටු පුජ්‍යලේ කුරුමිට්ටෙක් බවට පාර්ලිමේන්තුවේදී ඔප්පු කරා. සරත් පොන්සේක මහත්තයා නොමේරු දේශපාලන ලදරුවෙක් කියන එක පාර්ලිමේන්තුවේ එතුමාගේ කතාවෙදී නැවත වරක් රටට පැහැදිලි කරලා පෙන්නුවා. නිමාස සරත් පොන්සේක ඔහු පරිණත හමුදා නිලධාරියෙක් වුණාට ඔහු පරිණත දේශපාලනඥයෙක් වෙලා නැහැ. එතුමා කරන කතා වලින් එතුමා වෛරය පිට කරන්නේ. එතුමාට කිසිම ඉවසීමක් නැහැ, කිසිම සංවර බවක් නැහැ. එතුමා කතාවක් කරන්න පටන් ගත්තාම ආරම්භයේ ඉඳලා ඉවර වෙනකොට එතුමා එක්ක තරහෙන් තමයි වාඩි වෙන්නේ. මෙවැනි දේශපාලන නායකයෙක් පිළිගන්න රට සූදානම් නැහැ. ආණ්ඩුවේ දුර්වලකමක් කියන්න බෑ. එහෙම කිව්වොත් බලි ගැනීම තවත් බලය දෙන්න කියන 48 වෙනකම්. ඒ දුන්නත් මේ දේවතා මීටත් වඩා අන්ත විදියට කරන්නේ. ඒ රටේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මේ ධර්මද්වීපය කියන එක බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. අම්මා අප්පා නැති බූදලයක් බවට පත් වුණා. ඒක නිසා තමයි අපි බාරගත්තේ. පක්ෂ බැලුවේ නැහැ, පාට බැලුවේ නැහැ. කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු ටික එකතු වුණා. අපි බාරගත්තා. වර්තමාන ජනාධිපතිතුමා දැන් එතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මම මේ රටේ බංකොලොත්භාවයේ මුදාගත්ත නායකයා කියලා පෙන්වන්න. මේ රට බංකොලොත් රටක් බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ අය. රටක් බංකොලොත්භාවයෙන් මිදිලාද නැද්ද කියලා තීරණය කරන්නේ ෆිච් රේටින්. රටක් බංකොලොත්භාවයෙන් මිදිලාද කියලා තීරණය කරන්නේ S&P. අඩුම ගානේ CCC- රේටින්ග් එකක් නැත්තම් බංකොලොත්භාවයෙන් මිදිලයි කියලා කියන්න බෑ. වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා "ඔන්න මම මාර වැඩක් කළා. මම මේ රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා" කියලා ප්‍රකාශයක් කරන්න සූදානම් වෙනවා. ඒ මොකටද? මේ ඡන්දය සඳහා. ජනාධිපති වර්ණේ සටන් පාඩයක් කරගන්න. තමන්ම තමන් පොරක්ය, තමන් වැඩකාරයෙක්ය, තමන් මේ දේ ලැබුවයි කියලා කිව්වට මොනම විශේෂක සම්බන්ධවත් ඒක අදාළ වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ ජීවිත අවදානමක් ගැන හිතන්නේ නැතුව රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමට පත් වෙච්ච වෙලාවේ ආණ්ඩුව බාරගත්තා. රට දවසෙන් දවස ඉස්සරහට ආවා. අද වෙනකොට රටේ අර තිබිච්ච ප්‍රශ්න ටික විසඳීලා හරි ට්‍රැක් එකකට වැටිලා තියෙනවා. හැබැයි ඉතින් ට්‍රැක් පන්න ගත්තොත් ආපහු යන්නේ අර අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබිච්ච ශේෂම රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුව එයාගේ බූදලයක් බවට පත් කරගෙන බදු ගෙවන ජනතාව ආණ්ඩුවත් නඩත්තු කරන්න ඕන එක්සත් ජාතික පක්ෂයෙන් නඩත්තු කරන්න. මොකද එක්සත් ජාතික පක්ෂයට අද පඩි ගෙවන්නේ මෙරටේ බදු ගෙවන ජනතාව. දැන් හෙට අනිද්දාට නැකතක් හදාගෙන රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනවා. නෑ අපි බංකොලොත් නෑ කියලා පෙන්නන. අපිට තියෙන ප්‍රශ්නේ ඒක රනිල් වික්‍රමසිංහන් ගුවට පස්සේ හරිද කියලා. එහෙනම් ඉතින් මීට කලින්ම කියාගන්න තිබුණනේ අපි බංකොලොත් නෑ. බංකොලොත් නැති වෙන්න නම් රටේ ණය ගෙවන්න පුළුවන් වෙන්න ඕන. ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. ඒක මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි කියන්න ඕන. බංකොලොත් කරපු කෙනාම නෑ බංකොලොත් නෑ කියවට කවුරුත් පිළිගන්නේ නෑ. ජනතාවෙත් පෙරුණේ අනුර කුමාර දිසානායක එකක් කියනවා. ලාල්කාන්ත මහත්මයා එකක් කියනවා. තිල්ලින් සිල්ල තව එකක් කියනවා. දැන් ඒතකොට අනුර කුමාර කියනවා වැල් පාලමේ භාගයක් ආවා. ඉතුරු භාගය අපි ආවත් කරන්න ඕනයි. ලාල්කාන්ත කියනවා අපි ගෙනියන්නේ සමාජවාදී වැඩපිළිවෙල. තිල්ලින් සිල්ලත් ඒකම කියනවා. ඉතින් එහෙම තත්ත්වයක් දෙද්දි මේ කට්ටියට බාර දුන්නොත් මේ රට ගියසරේටත් වඩා මහා භයානක අප්‍රපාතයකට වැටෙනවා. ඔය රනිල් රාජපක්ෂලා ප්‍රශ්න විසඳපු ක්‍රමයට ප්‍රශ්න විසඳ ගන්න කාට හරි ඕන නම් ගෙදර අමාරු වෙනත් ණය නොගෙවයි. රනිල් අනුගමනය කරලා ණය නොගෙව ඉන්නකොට ටිකක් වාරික ඉතුරු වෙන. එතකොට ඒකෙන් පොඩි කාලයක් චාන්ස් එක තියෙනවා රතු නිවේදනය එනකම්. තවත් ගෙදර අමාරුයි නම් රනිල් කරන ක්‍රමයට මෙහෙම කරන්න. දැන් රනිල් විදුලි බල මණ්ඩලය විකුණන්නේ. ඉතින් ඔබටත් අමාරුම නම් ගෙදර ෆ්‍රිජ් එක හැම විකුණන්න. විදේශ ණය ඩොලර් බිලියන 50යි. ඔක්කොම આવොත් 100ක් වගේ එනවා. ජනතා විමුක්ති පෙරමුණ කරපු හානිය ආර්ථිකයට බැලුවොත් පාඩුව ඩොලර් බිලියන 250කට. කොටස් තුනක් ලංකාව විනාශ කරේ. එකක් තමයි LTT සංවිධානය, ඊට පස්සේ JVP එක, ඊට පස්සේ රාජපක්ෂ. ඒ රාජපක්ෂලට මේක විනාශ කරන්න උදව් කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේකේ ලංකාව උන්ට තේරෙන්නේ නැහැ. සිංහල මිනිස්සු ෆෝම් වෙනවා බොරුකාරයෙක් ඇහුවාම උගේ පිටිපස්සේ දුවනවා මැච් වලට මම දැක් කරන් ගිහලා තියෙනවා. කණ්ඩායන්නේ ආපව ගෝටා දෙක. පාටට බහින්න දෙන්නේ නැහැ වෙඩි තියෙනවා. පස් කකා ඉන්න වෙන ඔබතුමාලට ගෙවල් වල. වටේ ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න දන්නේ නැති එකේ ගේන්න එපා ජීවිතේ. අර මං හැම වෙලේම කියනවා චව් චව් දන්නවා නේද? ඕක හරියන්නේ නැහැ. මේ පරපතුරේම තමයි ඕක හරියන්නේ නැහැ කියලා කියන්නේ. ඍණ මානසිකත්වයක් ආව විවේචනය කරන්න දැන් මම එකක් කියන්න ඕගලම කොරන දැන් මෙතන. කෙලෙහි ගුණේ නැත්තම් දේශපාලනය කරලා වැඩක්